एवरीवन वेलकम बैक टू माय चैनल इतनी गॉर्जियस लेडी माय यूट्यूब चैनल के रोबो ले हम ओम बुडा कादर एंड पिलिगानो एवगे मतक करना था हमारे चैनल के सब्सक्राइब कर लेना ना ओगलान फुला सब्सक्राइब कर ला दिक्कत में लास्ट में ने मारते के कुतुब है ना तो मैं तो वागे में बैठना कीना वीडियो का तमाय अरविन आवे वीडियो माला वक्त थी मुना मागे किट्टू ही मस अम्मा ने ओगलान ने साक्षी देख तो मैं दैन तुम्हें फेन हुआ इतनी मामा वागे में क्रमें के किट्टू ना ए देवाल कर ला बुढ़ा कायर प्रतिपाल लबागन थी ना मामा ला आई तालत वीडियो के किंग एगोलांग प्रतिपाल ओगलो तेक के दागन नवा अनिवार्य मा इतनी एक निश्चय हम ओटम किए नवा कैपा वेने चुट्टक किट्टू ने काम कैपा वेला एटी के कर ले इटे पास वाले पुला मेंटेन करेगा ना यान इतनी एक आद किया ना काम मटे हितुना गुड़ाक का यहाँ पुत आवाज देख टे ओगलांटे उत्तर आरगने ने गुड़ाक का यहाँ वो मामा बोने ग्रीन टी एक मुकाक दसा हा लांका आवे इन्ना इटे अन्न पुला मुद्दे ग्रीन टी मनवादे खेला एक निसा आप वीडियो के टे खेला बलमु आधे एक गन का ඉතින් ග්‍රීන් ටී ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඒ ගැන පොඩි සඳහනක් කරොත් මම මේ හැමදේම අන්තර්ජාලයෙන් හොයාගෙන කියන්නේ මොකද මම වෛද්‍යවරයෙක් නොවන නිසා ඒ අන්තර්ජාලයෙන් හොඳ දැනුමක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ග්‍රීන් ටී ගැන හොයලා බලද්දි මම මේ දේවල් පානය කරන්න කලින් ඉඳලා හොයලා බලද්දි මම දැනගත්ත මගේ දැනුමට ලබා ගත්තා ග්‍රීන් ටී වල කැටචින් කියන සංඝටකය අඩංගු වෙලා තියෙනවා සහ කැෆෙයින් අඩංගු වෙලා තියෙනවා. ඉතින් මේක අපිට ශාරීරික කෙට්ටු වීමට උදව් කරන දෙයක් කියලා. ඉතින් මෙතනදී ගොඩක් අය මගෙන් අහලා තිබ්බ අනේක්ක කෙට්ටු වෙන්න ග්‍රීන් ටී එකක් කියන්න කියලා. කෙට්ටු වෙන්න ග්‍රීන් ටී එකකින් බෑ. කෙට්ටු වෙන්න උදව්වක් කරගන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ ඔයා කෑම පාල ව්‍යායාමත් එක්ක ඔයාට ග්‍රීන් ටී ලොකු උදව්වක් වෙනවා ශරීරයේ බර අඩු කරගන්න. එහෙම නැත්නම් ග්‍රීන් ටී එකක් විතරක් බීලා කිසිම විදියකට ගොඩාක් මහතට ඉඳලා මේ වගේ කෙට්ටු වෙන්න බෑ. इतने एक मूल्य में बोला था कि अनुने ईलंग कारण आप तमाय गुड़ाक का यहाँ ना उदय इस बारे कॉफी लेमन ड्रिंक के कभी इन्होंने वाटर ग्रीन टी एक बोलना बैरी दे केला कोई भी मेला आपको ग्रीन टी एक उदय इस बारे पाने कराने पाक ये ना वाइद बनो मुकदे गैस्ट्राइटिस दिन आए थे एक गुड़ाक पैडी එතකොට තවත් අය අහලා තියෙනවා ගෑස්ට්‍රයිටිස් වැඩි වෙන්නේ නැද්ද කොෆි ලෙමන් ඩ්‍රින්ක් එකට කියලා. ඒකටත් වෛද්‍යවරුන් සඳහන් කරලා තියෙනවා කැෆෙයින් සහ ලෙමන් අඩංගුලා තියෙන නිසා ගෑස්ට්‍රයිටිස් තියෙන අයට ඒක වැඩි වෙන්න පුළුවන් කියලා. ඒක නිසා මම කියනවා කොෆි ලෙමන් ඩ්‍රින්ක් එක මම කෙට්ටු වෙනකන් කොහොමත් උදේ ඉස්බඩ පානය කරානේ රිස්ක් එකක් අරගෙන මේකට ගෑස්ට්‍රයිටිස් වැඩි වෙයිද නැද්ද කියලා. ඉතින් ඔයගලන්ට කියනවා මම ගෑස්ට්‍රයිටිස් තියෙන කෙනෙක්. නමුත් මට ගෑස්ට්‍රයිටිස් වැඩි උනේ නැහැ මේ බොන කාලය අතරතුර කිසිම විදියකින් සහ टॉयलेट टाइम में अपहसता हुआ कहते हो नहीं इतना है इतने एक मगे शरीर के बाल पापु विधि नमो तो वाला दावसाब देखा क्या ना बट अनिवार्य में मेक रिएक्ट कराना बोलूँ හොඳ විදියට හෝ නරක විදියට ඒ කියන්නේ ගෑස්ට්‍රයිටිස් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට පුළුවන් බොන එක නතර කරන්න කොෆි ලෙමන් ඩ්‍රින්ක් එක. මම මේ වීඩියෝ එකේදී ඒක ගැන තොන්න සඳහන් කරේ. ඔයාලට ඒකත් ගොඩක් ප්‍රශ්නයක් වෙලා තිබා ගොඩක් අයට. සහ කෙටුණාට පස්සෙත් මේ කොෆි ලෙමන් ඩ්‍රින්ක් එක දිගින් දිගටම ගන්නපා. මොකද වෛද්‍යවරුන් සඳහන් කරනවා තියෙනවා ඒක දිගින් දිගටම ගැනීම ශරීරයට ගුණදායක නැහැ කියලා. ඉතින් දැන් මම ග්‍රීන් ටී ගැන කතා කරද්දි ග්‍රීන් ටී වල මෙන්න මේ විදිහට කැෆෙයින් අඩංගුලා තියෙන නිසා ශරීරයේ බර අඩු කරගන්න උදව්වක් වෙනවා අපේ කෑම පාලය සහ ව්‍යායාමත් එක්ක අපේ ශරීරය කෙට්ටු වෙන වැඩේදී. ඉතින් ලංකාවේදී ගන්න පුළුවන් හොඳ ග්‍රීන් ටී වර්ග ගැන කියන්නම්. ඒ වගේම ඉතින් ඔන්න උදෑසන හිස්බඩ බොන්න. ඉතින් ඒ වගේම තමයි ග්‍රීන් ටී එකක් අපි බොන්න ඕනේ කොයි වෙලාවටද කියලා අහනවා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරුන් සඳහන් කරන විදියට සහ මම මගේ ග්‍රීන් ටී පානය කරන පිළිවෙල අනුව ග්‍රීන් ටී ගන්න ඕනේ ප්‍රධාන වේල් 3න් පස්සේ. ඒ කියන්නේ උදෑසන ආහාර වේලෙන් පස්සේ, දවල් ආහාර වේලෙන් පස්සේ සහ රෑ ආහාර ගත්තට පස්සේ. ඉතින් එතකොට කොයි කොච්චර වෙලාවකින්ද කියලා හද්දි අන්තර්ජාලයේ වෛද්‍යවරුන් සඳහන් කළා දෙනවා පැයකින් දෙකකින් පස්සේ ග්‍රීන් ටී එකක් ගන්න කියලා. නමුත් මම නම් මගේ ග්‍රීන් ටී එක ගන්නෙ මගේ ප්‍රධාන ආහාර වේල් වලින් විනාඩි 15කට විතර පස්සේ. ඉතින් ඒක ගැන මම හොයලා බැලුවම ඒකත් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක නිසායි මම විනාඩි 15කට පස්සේ ග්‍රීන් ටී එක ගන්නෙ. ඔයගලන්ට පුළුවන් විනාඩි 15කට පස්සේ හරි නැත්නම් පැයකින් දෙකකින් පස්සේ හරි ග්‍රීන් ටී එක හදාගෙන බොන්න. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අය අහලා තිබ්බා මම ඉතාලියේ ඉඳගෙන මොනවද බොන ග්‍රීන් ටී එක කියලා. මම දැන් පෙන්නනවා මම මොනවද බොන ග්‍රීන් ටී එක කියලා. ඉතින් ඉතාලියේ මම බොන ග්‍රීන් ටී එක තමයි මේ ඇල්බා ක්ලැරිච් කියන ග්‍රීන් ටී එක. තේවේද්ද කියන්නේ ග්‍රීන් ටී කියන එක. ඉතින් මේක තමයි මම හැමදාම මගේ ප්‍රධාන ආහාර වේල් 3න් පස්සේ හදාගෙන බොන්නේ. ඉතින් මේ වගේ ටී බෑග් එක තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හදාගෙන බොන්න මේ හොඳට උතුරන වතුර එකට ටී බෑග් එක දාලා ඒකට හොඳට සාරය උරා ගත්තට පස්සේ
රස්නේ පිටීම බොන්න තියෙන්නේ බොන්න පුළුවන් රස්නේ එනකම් ඊළඟට තමයි මේක ගැන මට ඔයගලන්ට පෙන්වන්න ඕනේ මම වීඩියෝස් වලත් පෙන්වලා දෙනවා මේකත් ඇල්බා ක්ලැරිචේ බ්‍රෑන්ඩ් එකේම Zen Zero Limone ඒ කියන්නේ ඉඟුරු සහ ලෙමන් මේක මම කෑවට පස්සේ බොන ඩ්‍රින්ක් එකක් නෙවෙයි මේක මම දැන් කොෆි ලෙමන් ඩ්‍රින්ක් එක වෙනුවට මට උදේට බොන්න පුළුවන් හිස් බඩ ඉඟුරු සහ ලෙමන් ඉතින් මේක විශේෂයෙන්ම මම තනිකරම ඉඟුරු අරගෙන දාගෙන බොනවා නෙවෙයි ටී බෑග් එකක් ඉතින් මේක ප්‍රමාණයක් තියෙනවා මේක උදෑසන හිස් බඩ තමයි මම පානය කරන්නේ මේක හදා ගන්න දෙ කියන්නේ මේ ටී බෑග් එක අරගෙන දාලා හදා ගන්න වෙලාවක් නැති වුණොත් උදේම බබත් එක්ක ඉස්කෝලේ යද්දි මම කරන්නේ යාට වතුර උණු කරලා බෝටල් එකට දාන ගමන් මටත් උණු කරගෙන උදේ හිස් බඩ උණු වතුර එකක් බොන එක ඉතින් ඕගලන්ට උදෑසන හිස් බඩ කොෆි ලෙමන් ඩ්‍රින්ක් එක ප්‍රශ්නයක් නැත්නම් ඒක බොන්න පුළුවන් කෙට්ටු වෙනකම් නැත්නම් කසකසයට දාපු වතුර විදුරුවක් නැත්නම් ලෙමන් දාපු වතුර විදුරුවක් එහෙම නැත්නම් මේ වගේ කුරුඳු අඩංගු කරලා තියෙන ටී බෑග් හරි ලෙමන් ඉඟුරු අඩංගු කරලා තියෙන ටී බෑග් හරි උදෑසන හිස් බඩ පානය කරන්න පුළුවන් ඉතින් ඔන්න ඔයක තමයි මම ඉතාලියෙන් ඉඳගෙන පාවිච්චි කරන්නේ ඉතාලියෙන් අනිත් අයටත් පුළුවන් මේ ඇල්බා ක්ලැරිචේ එක අරගෙන පාවිච්චි කරන්න එහෙම බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක්වත් එහෙම මුකුත් නැහැ ඔයගලන්ට ගැළපෙන ටී එකක් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් තමයි ලංකාවේ ඉන්න අපේ අනිත් අයට ගන්න පුළුවන් දේවල් ගැන මම කතා කරන්නේ මම ලංකාවේ ඉදිද්දී කෑම පාලයට එක්සර්සයිස් කරන්නෙත් නැතුව ගෙට් වෙන්න හිතාගෙන ගත්තු ටී එකක් තමයි ජීවක ස්ලිම් ටී කියලා කියන්නේ. ඉතින් මේ තියෙන ජීවක ස්ලිම් ටී එක ගිය අවුරුද්දේ මම ඒක ගන්නකොට 290යි. මම ගණන් දන්නේ නැහැ දැන් කොහොමද කියලා. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මම මේ කියන ටේ වර්ග මම කියන සිංහල බෙහෙත් බඩු කඩෙන්ද සුපර් මාකට් එකෙන්ද ගන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට ඒවට ගිහිල්ලා ගණන් දැනගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ජීවක ස්ලිම් ටී එක මම ලංකාවේදී අරගෙන බිව්වා. මේක ඇත්තටම කසායක් වුණා වගේ. මොකද ආයුර්වේද වට්ටෝරුවකට හදලා තියෙන්නේ. ගොඩාක් ඇඟ කෙට්ටු වෙන්න උදව් කරන වට්ටෝරුවක් තිබ්බට මම අර කිව්වාගේ කෑම පාලයට එක්සර්සයිස්ස් නැතුව අපිට ඒකෙන් රිසල්ට්ස් ලබා ගන්න බෑ. නමුත් ඒ දේවලුත් කරන ගමන් ඔයා ජීවක ස්ලිම් ටී එක බිව්වොත් මම හිතනවා ඔයාට ගොඩාක් හොඳ රිසල්ට්ස් ලබා ගන්න පුළුවන් කියලා. මොකද ශරීරයේ තියෙන මේ දේ දහණය කරන්න ඒකට අඩංගු කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩාක් උදව් වෙන නිසා. ඉතින් මේක ඔයාට ජීවක ස්ලිම් ටී එක සිංහල බෙහෙත් බඩු කඩේකින් ආයුර්වේද වෙළඳ සැලකින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් Zesta Green Tea එක. මේ Zesta Green Tea එක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. මොකද ඒක ගොඩක් හොඳ බ්‍රෑන්ඩ් එකක් වගේම ඔයගලන්ට කෙට්ටු වීමේදී ගොඩක් හොඳට උදව් කරන ග්‍රීන් ටී එකක්. ඉතින් ඒකෙත් ගන්න දන්න නැහැ. ඔයගොල්ලෝ සුපර් මාකට් එකකට ගිය වෙලාවක බලලා මේ බ්‍රෑන්ඩ් එක තිබුණොත් ගන්න. ඉතින් මේකත් සුපිරි වෙළඳ සැල් වලින් ගන්න පුළුවන් ටී එකක් අහමද් ටී කියලා. මේක ග්‍රීන් ටී එකක්. ඒක නිසා ඔයගලන්ට සුපර් මාකට් එකට ගිය වෙලාවට මේ ග්‍රීන් ටී එක අරගෙන try කරන්න පුළුවන්. ඊළඟ ග්‍රීන් ටී එක තමයි Fadna. Fadna shape up tea කියලා ඉස්සර වෙළඳ දැන්වීම වල හරිම ප්‍රසිද්ධව ගිය බ්‍රෑන්ඩ් එකක්. නමුත් ඉතින් අපි දැන් දන්නවනේ කොයිතරම් එහෙම ග්‍රීන් ටී වලට විතරක් කෙට් වෙනවාකොට ග්‍රීන් ටී එකේ විතරක් කෙට් වෙන්න බෑ. හැබැයි ග්‍රීන් ටී අපිට උදව් කරනවා කියලා. ඉතින් මේ Fadna කියන්නේ දීර්ඝායන නමක් තියාගෙන ඉඳලා කෙට් වෙන උදව් කරන ටී එකක් මිසක් ඒකෙන් විතරක් ඒගොල්ලෝ කියන විදිහට කෙට් වෙන්නේ නැහැ. නමුත් ඔයගලන්ට ඒකත් අරගෙන බලන්න පුළුවන්. නමුත් පාවිච්චි කරන්න හොඳ ග්‍රීන් ටී එකක්. ඊළඟ බ්‍රෑන්ඩ් එක තමයි Lipton. Lipton එකත් ඔයගලන්ට normal කඩේකින් උනත් ගන්න පුළුවන් නැත්නම් සුපර් මාකට් එකකින් උනත් ගන්න පුළුවන් Lipton එකේ ග්‍රීන් ටී එක තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒකත් අරගෙන try කරන්න. අනිත් බ්‍රෑන්ඩ් එක තමයි ඒකත් සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් Dilma Green Tea. ඉතින් Dilma එකේ විවිධ flavors තියෙනවා. විශේෂයෙන්ම Dilma එක ගැන කතා කරොත් අපි ලංකාවේ ඉඳලා මෙහෙට එනකොට මගේ හස්බන්ඩ්ගේ මල්ලි කිව්වා Dilma එකේ තියෙන අනිකුත් ෆ්ලේවර්ස් ටික අරගෙන එන්න කියලා. ඒගොල්ලන්ගේ වැඩ කරන තැන කට්ටියට දෙන්න ඒක ටේස්ට් කරන්න. ඉතින් Dilma එකේ අපි එතකොට ගත්තා සිනමන් එක, ලිමෝනේ, ලෙමන් එක, ෆ්‍රාගෝල එක, ඒ කියන්නේ ස්ට්‍රෝබෙරි එක, පීච් තිබ්බා. ඉතින් විවිධ රසවල වල තිබ්බා. ඉතින් ඒකලේ ට්‍රයි කරන්න ඇති කොහොමද කියලා දන්නේ නැහැ. මට මේ මතක් වුණා ඔයගලන්ට ඒක කියන්න. ඉතින් Dilma එකේ ඒ වගේ විවිධ රසයන් වලට තියෙනවා. ඔයගලන්ට අර කිව්වා වගේ Dilma එකේ තියෙන කුරුඳු සිනමන් ටී එකත් අරගන්න පුළුවන් දෙහිස් බඩ පානය කරන පානයක් විදියට. ඒ වගේම Dilma එකේ ග්‍රීන් ටී එක තියෙනවා. ග්‍රීන් ටී එකත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි කොයිම වෙලාවකත් ඔයාලා අනිත් ෆ්ලේවර්ස් ගන්න එපා මේ කෙට්ටු වෙන වැඩේදී. ඒක නිකන් වලට ඉඳලා හිටලා ඔය හවසට තේ එකක රස බලනවා වගේ බලන්න ගත්තොත් ඇරෙන්න. කෙට්ටු වීම සම්බන්ධයෙන් නම් Dilma එකේ තියෙන අනිත් ෆ්ලේවර්ස් අරගන්න එපා. ඒව රස බලන්න ගත්තට
ग्रीन टी एक सह सीनमन गाँव पुलवा इत मे टी वर्ग तम मम दह दिन लंकावती मग मम तव दव ग्रीन टी वर्ग तरह हेबाई रिकमेंड कर मंग दिन सर मम्मे ग्रीन टी वर्ग होगा गाँव पुलवा पहास निगे इवर गुलवाईन अरगण आवे इवेदा मे किसीम ब्रांड प्रमोशन का मैं किसीम वासिया बलागन मे मे देवल मम उगला ग्रीन टी गुड़का आनन साई धन्यवाद करे मैं मे वीडियो को आटे गुड प्रयोजन इधी කෙට්ටුවෙන් ආසාර පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයා ආස කරන දේවල් කරලා ලස්සනට සතුටින් ඉන්න. ඉතින් මම හරිම ආසයි මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඔයාලගේ ටාගට් බරට ආවට පස්සේ ඒ කියන්නේ මම දැන් 78 ඉඳලා මං ඉස්සර මැරි කරන්න කලින් හිටිය කිලෝග්‍රෑම් 50. ඒ බරට මම දැන් ඇවිල්ලා ඉන්න නිසා මම දැන් කියන්නම් මම එක්සර්සයිස් වලින් කෑම බීම වලින් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම මේන්ටේන් කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් ඒක ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. ඒ වගේම තමයි මේ දේවල් ඇත්තටම මම කින්දව විශ්වාස කරලා කැපවීමෙන් කරලා මට WhatsApp එකට comment section එකේ comment කරපු WhatsApp කරපු හැමෝගෙම messages ඔයගලන්ට බලන්න අරගෙන එන්න. මම හිතන ඒක තවත් motivate එකක් වෙයි කියලා ඔයගලන්ට ඉස්සරහට යන්න මේ කෙට්ටුවීම සම්බන්ධයෙන්. ඉතින් තවත් වටිනා කෙන වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයගල හැමෝටම සුබ දවසක්. ආදරණීය comment දාන ඔයගල හැමෝටම ගොඩක් ආදරේ. සතුටින් පරිස්සමින් ඉන්න. bye.